අපි අද දවස්සේ දේ වචනය දෙවන් වහන්සට භාරකරමු උන්වහන්සේ ආදාපිට කතා කරන්න කෙ අපි දෙවන් වහන්සේට යාඥා කර ඉල්ලමු හැම කෙනෙක්ම දෙවන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ ශුද්ධ පාද පාමුලට පැමිණෙන් දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස හැමෝම තමන්ගේ සිත් සූදානං කරගන්න ඔබ වහන්සට සූතිවේ වා ස්වාමීන් වහන්සේ හලලූයා ඔබවහන්සේ අපිට අද කතා කරන්න කියලා ඔබවහන්සේගේ නිල්ලා සිටනවා ස්වාමීන් වහන්සේ හලිලුයා හලිඩුයා ඔබ හැම කෙනෙක්ම දෙවන් වහන්සේගේ නිල්ලන්න අද දවස ඔබ වහන්සේ මට කතා කරන්න කියලා ස්වාමීින් ඔබහන්සේගේ මඟ පෙන්වීම අපි හැම කෙනෙක්ටම ලබා දෙන්න ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මේ සියල්ලු දෙනාට ඔබවහන්සේගේ දැනගැන්ම තේරුම් ගණට බහන්සු දව් කරන්න වාමන් වහන්ස හලලූයා හලුයා හලූයා. ඔවුන්ට නොපෙනෙන ආත්මික ලෝකය පිළිබඳව නිවරදිව තේරුම් ගණට ොහන්සේ සියලුදිනාට උපකාර කරන්න. ඔවුන් මේ දින ගණන්න වෙන්වී සිටියදී. ආත්මික ලෝකයේ දෙවියන් වහන්සේ සිදුකරමින් සිටන ක්‍රියාවලින්. ඒ ගන්න හන්ස මේ සල්ලු දෙනාට උපකාරන්න ස්වාමීන් වහස. හලලූයා ඔබෝහන්සිට ප්‍රශංසාවේවා අද දවසේ ඔබවහන්සේගේ දේව වචනය තුළින් අපට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ. අද දවස මුළමනින් උන්වහන්සට බාර කල්ලා දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට කතා කරන්න කියලා අපි උන්වහන්සට මේ වෙලාවේ යාඥා කරමු. බ්‍රධ කුමාර යක්ඥා කරලා මේ දවස දෙවියන් වහන්සට බාර කරන්න. තිබ ප්‍රසන් සාවේවාචය මහන්දරී පාය වහන්ස අත් දවස ස්වාමීණී පිසිි පශනය දවස්තත්ව වහන්සේ ජරුණ වහන්සේඉදි පැඳවාති බෙනවා ස්වාමීණි වහන්ස දෙන්නට සූධනම් කරති බින්නවාචනය ස්වර්ගිය සිට බාන්සේ දස් කනසෙක්වා උබාහන්සගේ දරුවට ස්වාමී මෙතෙක් කල් උවහන්සේගේ කරුණාවිංග වහන්සගේ මඟ පෙන්නම මඟ පෙන්වා ස්වාමී. ඒ ගෙන පහන්සට සති ප සංසා කරනවා මේ තවසේදී උ වහන්සේ අසන්ට්‍ර සූදනම සිටින අයටුන්ගේ සිත් සූදනම් කළ මැනව ද ඒ කැම්බුරස්වාමේණේවටහා ගනු පිණිස උගේ සිත් පිළියල කළ මැනව ස්වාමේනී ඒ නිදහස් කරනවචනය ඔබහන්සසිගේ සින් හසෙන් සිට පැමිණෙන පිණිස ම යා්‍රඥයක් කරනවා සියලුද වහන්සගේ හස්සට බාරයි ඒි වහස ම නිසා ආම හරි අද දවස් අපිට කියවනට තිබෙන සුද්ද ලියබිලි කියීම ධානියල් පොතේ දහවෙනි පරිච්චේදය එහි විස්තර වෙනවා ධානියල් මේ අපි වගේම නිරහාරව හිටපුවෙෙන් වෙලා හිටපු කාලයක සිදු සිදුවීමක් පිළිබඳව. ඒ තුළින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් නිරහාරව අපි සිටියදී ධානියල් එදා නිරහාරව ලෝකෙන් වෙෙන් වෙලා දෙවයන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා හිටපු ආකාරය තමයි එහි විස්තරවෙන්නේ දානියල් ලෝකෙන් වෙෙන් වුණා ලෝකේ දේවල් වොලින් ලෝකෙ සුව පහසු කංවලින් තමන් මෙච්චරකල් ගත කරපු සුපුුරුදු ජීවිතෙන් වෙෙන් වෙලා ධානියල් ඒ දින ගණන ගත ගත කලා කියලා එහි විස්තර වෙනවා දැයි අපිත් මේ දින ගණන ලෝකෙ අප සුපුරුදු දේවල්ොලින් වෙෙන් වෙලා තරමක් අමාරු මාර්ගයක තමයි ගමන් කරන්නේ. අපි පුරුදු මාර්ග අතහැරල තිබෙනවා. අපිට පහසු මාර්ග අතහැරලා තිබෙනවා. එලෙස්ස අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙෙන් වෙලා මේ දිනගරන ගමන් කරමින් සිටිනෝ. එසේ සිටියදී ආත්මික ලෝකය කුමක්ද සිදු වෙන්නේ ැයි අපි මෙහෙම නිරහාරව ඉන්නකොට මොහත් ආත්මික ලෝකයේ වෙන්නේ. දෙවියන් වහන්සේ අපිත් එක්ක ආත්මික තලවල මොනවාද කරන්නේ. පිළිබඳව අපි තේරුම් ගැනීම අත්‍ය අවශ්‍යයි අපි කොහොමත් මේ සිටින්නේ ආත්මික සටනක ඒ ආත්මික සටන ජයගන්න නම් අපිවෙෙන් වෙලා දෙවන් වහන්සත් එක්ක සිටීම අත්‍ය අවශ්‍යයි අපේ සටන තියෙන්නේ මනුෂ්‍යයන් එක්ක නොවේ මිනිස් සුත් එක්ක ප්‍රශ්නයක් නම අපිට තියෙන්නේ අන්දකාර ලෝකේ මුලාදෑනින් ස්වර්ගී ස්ථානවලින් වැටුණු දෘෂ්ටකමේ සේනාවන් ඒවාගේම ආකාශ අධිපතින් සහ පරාක්‍රමධාරීන් කියන අන්දකාර ලෝකයේ සිටින අසුද්ධ සෙනග අශුද්ධ ආත්ම සමග තමයි අපේ සටන තිබෙන්නේ ඉතිං නොපෙනෙන කාලාපයක සිටින අශුද්ධ ආත්ම සමඟ අපි මේ සටන දෙයක්ක් කරගනිමින් ගමන් කරන්නේ අපි පැරදුනොත් සාතන්ගේ කණ්ඩායම ජයගන්නවා නමුත් අපි ජයග්‍රහණය කරගෙන යනකොට අපි සාතන්ට හසු නොවී අපිවෙං වෙලා දෙවන් වහන්ේ කියන විදිරරි යනකොට සාතන් විසින් තමන් ගෙන ඉන්න බලකොටු පරාජයට පත්වෙනවා. ඒවයේ බලය දෙවියන් වහන්සේ අපිට තහවුරු කරල ලබා දෙනවා. ඉතින් ඒ ආත්මික ක්‍රියාවලිය තුළ ආත්මික සටනක් තිබෙන. ඒ ආත්මික සටන අපිට ජයගන්න බැහැ නිරහාරය සහහි ආකඥාව නොමැතිව. සමහර අශුද්ධ ආත්ම සමග අපිට කොහොමුවත් සටන් කරන්න විදිහක් නැහැ. ජේසුස් වහන්සේ අපිට කියල තිබෙන විදිහට සමහර අන්දකාර ආත්ම අපි අනිවාරෙන්, නිරාහාරව යාඥා කරල තමයි ඒවයි බලය බිඳලා ඒව කඩාගෙන ඉදිරියට යන්න තිබෙන්නේ කෙසේ වෙත්ම වංවීම නිරාහාරය තුළ උන්වහන්සේ අපේ ආත්මික ජීවිත වර්ධනය කරනවා වගේම ආත්මික ලෝකයේ අපි විරුද්ධෝ තිබෙන බොහෝ බාදක කඩමින් ආත්මික ලෝකය තුළ උන්වහන්සේ තමන්ගේ සැලැස්ම දියත් කරමින් සිටිනවා. ධානියල් දහවෙනි පරිච්චේදේ විස්තර වෙනවා. ල් විසින් මේ කෝරේෂ් කියන රජතුමාගේ අවුරුද්ද තුග තුන්ගනි අවරුද්දෙදී ඔහු කාරණාතේරුන් අරගෙන සිද්ධවෙන්ට යන දේවල් ඔහුට තේරිලා ඔහු මේ පැමිණෙනට යන ප්‍රශ්න ඒ පිළිබඳව කනස්සල් වෙලා ධානියල් වන මම සතිතුනක් මුළුල්ලේම වැලපැමින් සිටියමි. ධානියල් දහවැනි පරික්චද දෙවනි පදේ සිට. සතිතුනක්ම පසු වෙනතුරු ම රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රික පානය මගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත. ධානියල් මේ දිනගණන නිරහාරවීඳගෙන රස කෑමකන්නේෙ නැතුව සුපුරුදු ජීවිතයෙන් වැලකිලා මෙච්චර කාලයක් ගතකරපු සුව පහසු ජීවිතය අමත කරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙෙන් වෙලා ගතකරපු විදිහ මෙහි විස්තර වෙනවා. දැන් මේ දින ගණන ඔබත් මෙලෙස තමයි ගත කරන්න අවශ්‍ය. දැන් පිරිසක් විටිං විට මේ සමඟ සම්බන්ධවෙච්ච පිරිසකුත් සිටියා. හැබයි දැන් මේ ඉතුරුවෙලා තියෙන දින ගණන ඔබ හරියට මේක කරන්න අවශ්‍යයි. එසේ කළොත් තමයි දෙවියන් වහන්ස ඔබත් එක්ක මීළඟට කරන්නේ යන සැස්ම හරියට සිද්ධ වෙන්නේ. ඒකිනිසා මේ දින ඉතුරු වෙලා තියන තව ස්වල්ප දින ගණනක් පමණයි. මේ දින ගණනේ ඔබේ සුව පහසුව බලන්න එපා. ඔබේ නිදිමත ඔබේ කුසගින්න. ඔබේ සුපපුරුදු ජීවිතය ගැන හිතන්න එපා දැන් බොහෝ පිරිසක් මෙතන අපිත් එක්ක සම්පූර්ණව ඒ දවසේ අපි කරන සියලු යාඥාවන් සමඟ සම්බන්ධ වෙලා මධ්‍යම රාත්‍රයේඒ වගේ හින්ම හිබිදිරි පාන්දර ඒ කරන සියලු යායක්ඥාවන් වොලට සම්බන්ධමින් සිටියා. එක ඉතාම යහපත්යක් ඔවුන් එලෙස සිටිය නිසා තමයි මේ සටන අපිට මෙච්චර දුර කරගෙන එන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපි සියලු දෙනා. ධ්‍යම රාත්ත්‍රීන්වොල දෙවියන් වහස කියපු විදිහර නිදාගන්න නැතුව නිදි මරාගෙන ඒ කරපු දේඒවගේම නිරහාරව කෑම කන්න නැතුව ඉන්න කියපු දවස්වල ඒ විදිහට හිටපු නිසා ඒ ආත්මික ලෝකයේ සටන පිරිසක් ජයගනිමින් හිටපු නිසා තමයි එසේ හිටපු නැති අනිත් අයටත් මේ දිනපතා දේෝ වචනය අහන්න සහ මේ විසි පස්වනි දවසත් අපිට මෙලෙස ආරම්භ කරන්න හැකියාව ලැබිල තිබෙන්නේ මේ අපි සිටින්නේ ආත්මික සටනක බව තේරුම්ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා දැන් අනිත් අයත් මේක සුළුවට හිතලා තාම ඒ කැපකිරීමට එන්නේ නැතුව තා සටනට සටන් බිමටෙන් නැතුව පිටිපස්ස ඉඳගෙන දේශනාව පමණක් අහපු අය පිටිපස්සේ ඉඳගෙන තමන්ට පහසු අවස්ථාව තිබෙන යඥාවට පමණක් ඇතුළු වෙච්චායි. නිත් අය මේ සටන මැදට ගිහිල්ලා ඔවුන් සටන් බිමක සටන් කරමින් සිටිනෝ දැ ඔබත් ඒ තමන්ගේ සුව පහසුකම් අතහැරලා දැක් සටන් බිමට එන්න අවශ්‍යයි මේ ඉතුරු වෙලා තියෙන දින ගණනේ ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ කතා කරන මේ විදියට එන්න ඇරද දැන්ක් සුව පහස්සුකම් බලබල ඉන්න එපා තව දවස් කියද තව දවස් පහලවක් වගේ තමයි ඉතුර වෙලා තියෙන්න්නේ ඒ දින ගන ඔබ සම්පූර්ණෙන් මේ වෙනුවෙන් අපිත් එක්ක මේ අපි කරගෙන යන විදියට කැප කරන්න අවශයි ඒ විදිර කරන්න ඒ තුළින් තමයි සම්පූර්ණ ප්‍රතිඵලය ඔබට පැමිණින්නේ. ධානියල් එලස සිටින විට ආත්මික ලෝකයේ සිදුවුණු සිදුවේම ධානියල් දහයි විස්තර වෙනවා. එහහි කියනවා. දොලොස්වනි පදේ ධානියල් බයනොවන්න මක් නිසා ද නොඹ තේරුම් ගන්නටත් නුබේ දෙවියන් වහන්සේ ඉදිරෙහි යටත්වෙන්නටත් නුබේ සිත යොමු කරගත් පළමුවෙනිදා සිට නුබේ වචන අසනු ලැබීය. ද නුබේ වචන අසා ආවෙමිය. පර්සියා රාජ්‍ය අධිපතියා විසි එක් දවසක් මට විරුද්ධව සිටියේය. නමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මිකායිල්තෙම මට උපකාර කරන්නට ආවේය. එසේ මම පර්සිියාව රජුන් වෙත එහි ප්‍රමාද වනෙමි. මතු දවස්වල නුබේ සෙනකට සිද්ධ වෙනට තිබෙන කාරණා නුඹට තේරුම් කර දෙනට ආවෙමි කීවේ. මොකදද වෙලා තියෙන්නේ. ධානිියල්. දවස් විසි එකක් නිරහාරව යක් මේ විහෙට වෙන් වෙලා නිරහාරව යාඥා කරමින් සිටියදී. දවස් විසි ගානකට පස්සෙ තමයි ධානියල්ට පනිවිඩිය දෙන්න ආපු දේවදූතය එතනට පැමිණන්නේ. හැබැයි ඒ දේවදූතය ඇවිල්ල දාානියල්ට කියනවා. ඔයා දෙවියන් වහන්සට යටත් වෙන්න වෙන්වෙන්න හිත යොමු කරගත්ත පලවිනි දවස තමයි මස්ර්රගින් ආවෙතට එන්න ආවේ. හැබැයි එන්න ආවට මට එන්න විදිහක් තිබුනෑ. මං දවස් විසි එකක් පුරාම, ආත්මික ලෝකයේ සටනක එදිල හිටියා පසියාවට ඉහලින් සිටින ආකාශ අධිපති අත් එක්ක තිබුණු සටන පිළිබඳව මේ දානියල්ට පනිවිඩිය රැගෙනාපු දේවදූතතියා විස්තර කළ කියනවා දවස් විසි එකක් සටන පැවැත්වුණවා සටන ඉ සටන ඉවර කරගන්න තාම බැරි වෙලා තිබෙන ආත්මික ලෝකයේ තාම සටන යනවා හැබැයි ඔබ දිගටම නිරහාරය කඩ කරන්න ඇතුව අකණ්ඩව හිටපු නිසා මට උපකාර කර පිණිස ස්වර්ගය අධිපතයන්ගෙන් තවයි එක්කෙනෙක් ප්‍රධාන අධිපති කෙනෙක් වෙන මේ යුද්ධ හමුදාව ප්‍රධා අධිපති කෙනෙක් වෙන ස්වර්ගී හමුදාවේ මිකායිල් මට උපකාර කරන පිණිස ආවා ඒක නිසා මම යුද්ධේ ටිකට එයාට බාරදීලා මං දානීල්ට කියන්නාපු පනිවිටේ දෙන්න දැන් මම් පොළොවට ඇවිල්ල තිබෙන ඔබ වෙතට හදිස්්‍යියවත්වා අතර මග නිරහාරයක්ඥාව අතර කරන්න ඔයා හදිස්්‍යියවත් බඩගිනී කියලා කෑම කෑවන වා හදිස්්‍යයවත් මේ මේ හරිියන්නනෑ තම මට පනිිවිඩයක් කාවෙත් නෑ තාම දෙවන් වහන්සින් ප්‍රතිඵලයක් කාවෙත්නෑ තම මොනවත්තාව නෑ කියලා දාානියල් අතරමඟ නතර කලානං මොකදද වෙන්නේ. ඒ දවස් විස්සක් විසිගානක් පැමති යුද්ධය ආත්මික ලෝකයේ අර පැමිණි දවදූතියන් පරදිනවා. පැරදුනම් මොකදද වෙන්නේ ඒ එන්න ආපු පනිවිඩිය ධානීල් වෙතර පැමිණෙන් නෑ නම් මේ දානල් පොතේ මේ ලියල තින අවසාන කාලේ පිළිබඳව කිසිදු වෙලි දරවකිරීමක් අපිටත් කියන්න ඉතුරවෙන්නේ ෑ. දනියල් කැපවීමෙන් වංවී සිටිය නිසා දවස් විස්සග්‍ය ඉහිල්ල හරි යුද්ධෙදනවා දැම්ම අපේ සටන තියෙන්නේ ඇහැට පේන මනුෂ්්‍යයන් සමඟ නොවේ ආත්මික ලෝකයේ සටනක් ඒ සටන හොයි වෙලාවේ උන්වහන්සට ජය දෙනෝ ඒක ජය ලබා දෙන්න නංඟුන්වහන්ස කියන්න දිනගණන එල්ෙසම රැඳී සිටිනට අවශ්‍යයි දෙවියන් වහන්ස දන්න සටන දින්න කොහොමද වෙන්න ඕන කොච්චර දිනගණනක් උන්වහන්සේගේ සේවකයන් නිරහාරව වෙන්න ඕනද කොච්චර දිනගණනක් උවහන්සගේ සේවකයන් මධ්‍යම රාත්‍රියයේ සහ ඉරඋදාවන්නට පෙර හිමිදිරි පාන්දර යාඥාවේ දීඉන්න අවශ්‍යයිද. ඒක දෙවියන් වහස දන්නවා. දෙවියන් වහස දන්න නිසා තමයි. දෙවියන් වහන්සේ සේවකයන්ට කියන්නේ. ඔයා මෙන්න මේ තරන් දිනගානක් නිරහාරව සැපජීවිතයඇත හැරලා. සුපුරුදු ජීවිතය අත්තහැරලා. නිරහාර යාත්ඥාවෙන් සහ නිධමත්ත කඩාගෙන. මධ්‍යම රාත්‍රින්වල සහ හිමිදිරි පාන්දර අවධ වෙලා යාඥාවේ දෙන්න අවශ්‍යයි අපි හැමෝටම නිදි මතයි අපි හැමෝටම බඩ ගිනි වෙනවා අපි හැමෝටම අමාරුකංගෙනවා පුරුදු ජීවිතය අපි හැමෝට නැති වෙන හැබැයි ඒ සුපුරුදු ජීවිතය නැති වෙනත් සමඟ දෙවියන් වහන්සේ ආත්මික ලෝකයේ වෙනම සටනක් දියත් කරගෙන යනවා ඒ සටන නිකං අපි නිකං ඉදි සිද්ධවෙෙන නෑ හරද අපි නිකං නිදාගෙන ඉන්න වෙලාව සටන යන්නේ නෑ අපි නිදාගෙන ඉන්න වෙලාවෙත් මේ ලෝකයේ තව පිරිසත් සටන මේ යක්ඥාව සඟ රැදිල න්න තව පිරිසක් යාඥාවගදගෙන සට අල්ලගෙන යනවා හරද එලෙස තමයි මේ ආත්මික ලෝකයේ තිබෙන සටන ජයගන්නේ ඒ තුළින් තමයි දෙවියන් වහසේ මීලකට පොළව කරන්න යන සැලස්ම උන්වහන්සේ පොළොවට ගේන්න ඒවා නිකං වෙන්න නෑ එල්ිදරව පොතේ කියන මේ ඒක සැලස්ම වෙන පිණිස දෙවන් වහසේ එකක දවදූතතියන් පොළොට එවන් අවශ්‍යයි ඒ සි දෙයක් නිකං වෙන්න නෑ පොළොවෙේ සතරකනින් සුළගල්ග ඉන්න දේවදූතතිය හතර දෙනෙක් ඉන්නවා. ඒවගේම වර්ෂාව පාලනයකන දේවදතිය න්න විධ පොළොවේ විධ ක්‍රියාකාරීත්වයන් පසුරුවන්න පාලනය කන දේවදූතියන් ඉන්නවා.ඒඒක මුද්‍රා කැඩීමේදී පොළවට පහර දෙන්න පොළවේ ප්‍රාජ්‍යයන් විනිශය කරන්න වෙනම අධිපතීන් ස්වර්ග ඉන්දල දෙවන් වහන්ේ පොට එයවනවා ඒක ඔබට එලිදරව පොතති දකින්න පුළුවන්. දැක වෙන්න කොහොමද. ැ මේද දවදූතිය දාානියල්ට පනිවිටි අරා පුදේවදූතයාවය කොහොමොද. නිකක් නෙමේ නිකං දෙවදූතෙක් ෙව නෑ දේවදූතෙක් එවන්න ව දෙවන් වහස නිකං කලෙත් නෑ දෙවියන් වහම්සේ ඒ අදාළ ක්‍රියාකාරිත්තුවය ධානීල්ට පෙන්නලදන මේ වෙලාව. හැබයි අපි බොහෝ දෙනෙට ඒ ආත්මික ලෝක ක්‍රියාව පෙන්න්නේ නෑ යි බ මේ ෙස නිරහාරෝ සිටියදී. අපි මේ දින විසි පහක් පසුකරගෙන එන වෙලාවේ ආත්මික ලෝකයේ ලැබිල තිබෙන ජය. ආත්මික ලෝකයේ සටන් ජයගෙන තිබෙන බව දෙවියන් වහන්සේ කියනවා. හරද ඒක ඒ කරපු කැපකිරම් වල ප්‍රතිඵලයක් දැන් දානියල් කරපු කැපකිරීමේ ප්‍රතිඵලය අනිත් අ එරත් තිබෙනවා. හැද ඒ ලියවිල්ල අනිත් කට්ටිරත් කිය වන්න පුළුවන්. ඉතිං මේ වෙනුවෙන් මේ දින ගණන හරියටවෙෙන් වෙලා හිටපු නිසා. ඒවෙෙන්වෙලාහි ඉඳලා ඒ දින ගණන හරියට නිදි මත බලන්නඇතුව කුසගින්න බලන්නතුව ඒ දිනගණන සම්පූර්ණ කරපු අයගේ කැපවීම නිසා. මේ පොළොවට දෙවියන් වහන්සගේ ඊළඟ සැලසුම් දැන් දෙවියන් වහන්ස දියත් කමින් සිටින. මෙක්්චර කාලයක් බලය අල්ලගෙන හිටපු සාතන්ගේ බල කොටු දෙවන් වහස විසින් බිඳහෙළමින් සිටිනවා. අරද ඒක ඔබට පේෙන් අවශ්‍යයි ෞතික ලෝකයේදත්. මේ රට තුළ ලෝකය තුළ මේ පාලන වව්හයන්වල අපිට දකින්න ලැබෙනවා. මෙතෙක් කාලයක් තිබුණු සාතන්ගේ බලකොටු බිඳ වැටිලා මෙතෙක් කාලයක් මනුෂ්‍යයන් විසින් තාගෙන හිටපු විශ්වාසයන් බිඳ වැටිලා දෙවියන් වහන්සේගේ සෙනකට ආයි වතාවක් ජය දෙන්න දෙවන් වහන්සේ ක්‍රියාවක් කරගෙනය නෝ ඒ ක්‍රියාව සම්පූර්ණ වෙන්න නම් ඔබගේ කැපවීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවන්නට අවශ්‍යයි. ඉතින් මේ සටන ආත්මික ලෝකයේ තිබෙනවා. මේ ස්ථානය පමණක් නොවේ මේ ආත්මික ලෝකයේ සිදුවෙන සටන ගැන විස්තර වෙන්නේ ස්ත පොතේ බිස සිටිය කාලයේදී හාමාන් කියල මනුෂ්‍යය දෙවියන් වහන්සේ සෙනකට විුද්ධ කුමන්ත්‍රණය කරලා. එවකට හිට හස්වේ රෝෂ් කියන අධිරාජ්‍යයාට බොරු පනිවිඩය අවලා බොරු මතයක් ගොඩන්න කලා. එවකට හිටපු ලෝකයේ පුරා විසිරල්ලා ගිහිල්ලා ප්‍රසියානු අධිරාජ්‍යයේ යටතේ සිටිය සියලු රටවල්වල සියලු යුදවරු මරන්න නියෝගයක් නිකුත් කලා. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න. අහස්සවේ රෝෂ් කියන අධිරාජ්‍යා අටේතු කරමින් සිටියා. හාමාන් කියන ඇමතිවරයා කුමන්ත්‍රණයකින් තමයි මේ නියෝගය නිකුත් කළේ යුදෙවරුන්ට විරුද්ධව යුදෙවරකු ඒවකට දෙවියන් වහන්සගේ සෙනග. ඔවුන් විවිධ ප්‍රශ්නනිසා ඔවුන් දේශයන් වල වහල් වෙලා හිටියා. විවිධ පහරදීම් වලට ලක් වෙලා හිටියා හැබැයි කෙසේ වෙතත් සාතන් ඒ තුළ තවදුරටත් සවිමත්වෙමින් හාමාන් කියන පුද්ගලයා තුළින් ක්‍රියා කරමින් අධිරාජ්‍යාවගේ සිත යොමු කරලා පොළඹවලා යුදෙවරු සමූල ඝාතනයක් කරන්න සැලැස්මක් කරගෙන හිටියා මෙන්න මේ පිළිබඳව ඔබට දකින්න පුළුවන් ස්තර්පොතේ හතරවෙනි පරිච්චේදය සිට ස්ත හතරවෙනි පරිච්චේදය සහ පස්වෙනි පරිච්චේදය ඒවගේම හයවෙනි පරිච්චේදය ඔබ අධ්‍යනය කලෝතින් මේ කියපු සිදුවීම ඔබට අධ්‍යනය කරන්න පුළුවන් ඉතින් මේ පුවත සැලවීමත් සමගම එවකට පර්සිියාවනු රාජ්‍යය අවට හිටපු සියලු යුදෙවරුන් දැඩි කනස් සලට පත් වනාා. තමන්ට විශාල ප්‍රශ්නයක් එන්න යන්නේ කෙල ඔුන් කනස් සලට පත් වෙලා සියලු විදවරු මේ ගැන දුක්වෙලා හඩා වැල පෙන්න්න පටන් ගත්තා. එස්තර පොතේ හතරවෙනි පරිච්චේදය වෙතට අපි අවධානයමු කරමු. හතරවෙනි පරිච්චේදේ විස්තර කරනවා අවද කෙරුණු සියල්ල මොර දෙකයි කියන මනුෂ්‍යයා ඒ ඔු ඒ සෙනග ඊස්ට්‍රයිල් ජාතිය සෙනක උදෙසා මැදහත්වමින් හිටපු කාලයක් මෙන්න මේ මොර දෙකාය කියෙන මනුෂ්‍යයා මේ සිදුවන්නට යනදේ දැනගත්කම තමාගේ වස්ත්‍ර ඉලා අලු ඇතුව ගෝනිරේදි හැඳගෙන නුවර මැදට ගොස් මහත් වූ දුක්කිත හඬකින් මොරගසමින් රජවාසල ඉදිරිපිටටම පැමණුණේය රජවාසලට වනාහි ගෝනි රෙදි ඇඳගෙනක් කිසිුවරකුට ඇතුල් වෙනට අවසර නැත. රජුගේ ආක්ඥාවද නියෝගේද පැමණුණු සියලු රටවල යුදෙවරුන් අතරේ මහත් වැලපීමද නිරහාරව සිටීමද. හැඩීමද විලාපකී මදවිය. බොහෝ දෙනෙක් ගෝනිිරෙදිී සහ අලු පිට වැතිරගත්තෝය. මොකදද වෙලා තියෙන්නේ. මේ යුදෙවරුන්ට සිද්ධ වෙනට යන මහා ව්‍යසනය ආරංචි වෙච්ච ගමන් සියලු යුදෙවරු පසු ඇැවලිවෙන්නටන් ගත්තා. සියලු යුදවූරු කනස්සලුවමින් තමන්ට සිද්ධවෙන්නට යන වියසනය ගැන ඔවුන් ඉතාම දුක්වෙලා. තමන්ට එන්නට යන දැඩි සමූල ඝාතනය පිළිබඳව ඔවුන් හඩා වැලපී. පසු තැවැෙන්න්න පට ගත ඔවුන් එකං පසු තැවන් නැහැ ගෝනි රෙදිී ඇඳගෙන අලුමත්ත හිඳගෙන තමන්ගේ සැප ජීවිතය අතහැරලා තමන්ගේ කුසගින්න නිදිමත ඒ සියලු සුපුරුදුදී අතහැරලා ඔවුන් අලුමත හිඳගෙන දෙවියන් වහන්සට මොරගසන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ ඔවුන් මේ පර්සියානු රාජ්‍යය යටතට දීලතිබුණේ ඒ ඊස්ශ්‍රයිල් ඔරුන්ගේ වැරදි නිසා හැබැයි කෙසේ වෙතත් ැන් මුළු ඊශ්‍රයිල් ජාතිය හිටපු සියල යුෙවරු පසු ඇවලි වූ ඔුන්ගේ පූජකවර ඕුන්ගේ නායකවරු අලු මත්ත ඉඳගෙන හොඳ ඇදුම් අඳින් නැතුව ඔවුන් අපවිත්‍ර ස්ථානවල ඔවුන් අලු මත ඉඳගෙන ඔවුන් දිගටම යාඥාවේ නිරත වෙන්න පටන් ගත්තා කන්්ඩ යායක්ඥාවක ඔුන් නිර වුණා දින ගණනාවක්තිස්සේ යාාඥා කර කර යාඥා කර කර තමන්ගේ අප විත්‍රකම් ගැන පසු තැවිලි වුණනා. තමන්ගේ වැරදි තමන්ගේ පාපයන් ඔවුන් මෙචර කල් කරපු වැරදි ගැන අපවිත්‍ර සියලුදේ ගැන ඔු පසු තැවිලි වෙලා. දෙවියන් වහන්සගේ ඇතට බාර වෙන්න පටන් ගත්තා. ස්තර් කියන බිසව ඔ ඇයත් යු දෙව් කාතාවක්. ඇය පිළිබඳ ඔබට මේ පොතේ මුලෙන්දල අධ්‍යනය කරොත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එස්තර් බිසව. මොර දෙකයි සහ අනෙකුත් යුදෙවරුන්ට පනිවිඩයක් යවමින් සිටිය ඔබ කරන නිරාහාරයට මමත් ඇතුළත් වෙන මාත්්‍යෙනවා. අරදි අපත් අපි ඇවිල්ල අපි ඔක්කො මේ නිරහාරය කරමු කියලා. එස්ත බිසවත් මේ නිරහාරයට ඇතුල් වෙච්ච විදිී. ඔබට දකින්න පුළුවන් හතරවෙනි පරිච්චේදී දාහසවෙනි පදේසිට. ස් මෝද මොරද දෙකායිට උත්තරයාමින් ගොස් ශූෂන් හි සිටින සියලු විදෙවරුන් රැස් කරවා මා උදෙසා ඔවුන් සමග දවල් දවස් තුනක් රෑදවල් නොකා නොබී නිරාහාරෝ සිටින්න මමත් මාගේ වැඩකාරයොත් එසේම නිරහාරව ඉන්නෙමුව එවිට නීතයට එක නැති නමුත් මම රජුළඟට යන්නෙමි ස්ත බිසව කිය නෝ දැම්මේ ඇතිවෙලාති වෙන ප්‍රශ්නය නිරාකරණය කරගන්න මම රජතුමා ගාවට යන්න රජතුමා ලඟට ිහිල්ල මේ ගැන සාකච්ඡා කරන්න මේ ඇති වෙලා තිබෙන කුමන්ත්‍රණය පිළිබඳව මං කතාබහ කරලා ඒක විසඳගන්න රජතුමාට කතා කර නුක්සහ කරන්න නමුත් මේ කාලයේ මට රජතුමා ගාවටය අවසර නැහ අහස්වේ රෝෂ් කියල කියන්නේ රටවල් එකසිය විස්සක් පාලනය කරපු මහා අධිපතියෙක් හරද එයා ගාවට එහෙම ලේසිෙන් අගබිසවටවත් හෙම යන්න බෑ යා ඇවිල්ල ඉන්දියාව දක්වාම රාජ්‍ය පාලනය දියත් කරපු අධිරාජ්‍යයෙක් ඉතින් ස්ත විසෝ කියන කමක් නෑ. මම මගේ ජීවිතය නැතිවුනත් කමක් නෑ මම රජතුමා ගාවට යන්නම් මේ වෙච්චදේ ගැන කතා කරන්න නුබලා හැබැයි යාඥාවෙන් නිරාහාරෙන් සිටි අවශ්‍යයි මත් නිරාහාරවන්දලා ඒ වෙනුවෙන් කතා කරන්න යන්නම් කියලා එස්ත බිසෝ කිව්වා. ති සියලු යුදවුරු යාාඥාවෙන් නිරාහාරෙන් වෙන් වෙලා දෙවියන් අහන් සිදරිය පසුතඇලි වෙන කාලේ. ස්තිස රජතුමාගාවට ගිහිල්ලා මේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව කතා කලා. හරිනං ඒ වෙලාවෙ රජතුමා ගාවට යන එක නීතියට පටහැනී හැබැයි ඇයගේ පැමිණීම රජතුමා ඒ වරදක් විදිහට දැක්කේ නැහැ. කමක් නැහැකිෙලා ඇයට ඇවිල්ලත් මාතත්ක සාකච්චා කරන්න කියලා ඇ ඇ සමඟ කතා කරන්නට රජතුමා ඇස්ත බිසවට අවසර ලබා දුන්නා. තැවට පේනවශසයි ඒ නිරහාරය තුළ රජතුමා විසින් පනවල තිබිච්ච නීති මොනවඋත් එතනින් එහාට දෙවියන් වහන්සේගේ සෙනගට වෙනුවෙන් දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටිය ඒ පමණක් නොවෙයි ස්ත පොතේ හයවැනි පරිච්චේ දෙවිස්තර වෙනෝ දැම් මේ ස්ත බිසවගහිල කතා කරලා දවසක් දෙකක් කතා කළ මෙලෙස කතා කරමින් මේ වෙන්න යන දේවල් පිළිබඳව ස්ත බිසවට කළහැකිදේ ස්තර් බිසව ගහිල කරමෙන් හිටිය. ඒ අතරතුරේ සියලු යුදවූරු නිරහාර යාඥාවේයේදී සිටියා මෙන්න මේ නිරාහාර යාඥාවේ යේදී සිටින කාලයේ අතරතුරේ සිදුවුණු සිදුවීම පිළිබඳව මෙහි විස්තර වෙන හයවෙනි පිච්චේද. එදා රාත්‍රයේ රජුට නින්ද නොගොස් ඉකුත් වූ කාලේ කෙරුණු සඳහන් වූ ලේකම් පොත ගෙනෙන්නට අන කළේය ඒ රජු ඉදිරිෙහි කියවන ලද්දේය මොකක්ද වනා කිය කියන්නේ මේ දිනගණන තුළ රජතුමාට නින්ද ගියෙන් හැකිලකින් රජමාලිගාවේ රජතුමාට වෙනදහෙම් ප්‍රශ්නයක් තිබුන්නෑ හැබයි ැයි යුදවර ව කක්ඩ යක්ඥාව නිර්ත වෙන. ඔවුන් යාඥාරර, යඥා කරර නිරාහාරවිඳලා ස්වාමීින් අපිට උදවකරන්න අපිට වැරදිච්ච දැන් අදල දෙන්න. මේ ජාතියට වියසනයක් එන්න හදන්නේ කියලලා ඔවුන් සැපජීවිකාව අතහැරලා ඔවුන් දෙවියන් වහසට මොරගහමින් හිටියා. මෙන්න මෙහෙම ඉන්න අතරතුරේ. මොකක් දුනා කළ කියන්නේ දැන් යු දෙවූර එක පැත්තක ාඥාව නිරහරීන්න ොහොම ඉන් අතරේ රජතුමාට නින්ද ගිය නැහැ. රජතුමා බැලුව රෑවෙනකම් බැලුව රෑ එක දෙකවනා හැබැයි නින් දෙයන්න දෙ තුනවනා ඒත් නින් දෙයන්න නැහැ. රජතුමා නිදාගන්න උත්සාහ කරන උත්සාහ කරන්න නමුත් රජතුමාට නින්ද පැමණුවේ නෑ යදවරු අ කණ්ඩෝම නිරාහාර යඥාවේ දී හිටියා. යුදවරු හිටියේ මේ අවත්ත ප්‍රදේශය පමණක් නොවයි. ලෝකයේ පුා යුදෙවුරු විසිරිලා හිටියා. ඒකඒක රටවල විසිරිච්ච හැම යුදවරු එෙක්ම දිවාරෑ දෙක නොබලා යාඥාවේ අකණ්ඩව නිරහාරයක්ඥාවේදමින්. ඔවුන් ලෝකයේ ආසාවලලින් වෙෙන් වෙලා යාඥා කරමින් යඥා කරමින් හිටියා. මෙහෙම ඉන්න වෙලාවේ රජතුමාට නින්දග ැකිල හැවැනි පරිච්චේද කියන. ඔහු බැලුව උත්සහ කලා නින් දෙයන්න හරින්න නින් දෙයන්නෑ. උදේ තුනවන ඉර උදාවන්න ආසන්නයට පැමණනා නින් දෙ යන්න. රජතුමා තීරණය කලා හස්සවේ රෝජ් ජරදතුමා එයා තීරණය කර මේක හරියන්න අද රෑ නින් දෙ යන්න. අද නින් දෙ යන්නෑ. ඒක නිසා ළඟහිටපු සේවකෙට්ට කතා කලා. ද ළඟ හිටපු ලේකම් කෙනෙට කතා කල්ල කිව්වා සේවකේට්ට. මේ මෙ වරෙන් මට නින් දෙයන්න හැඇද මේ වැඩේ හරිියන්නෑ මන් නිදාගන්න මේ රෑ තිස්සේ මුත්සාහ කරන නින් දෙයන්නෙ නෑ. ඒගනිසා මට තවත් නිදාගන්න බෑ දැම්මට නිදිමත් ඇත්තෙත් නෑ ය ගෙන ඉතිහාසේ ලියපු කලින් මේ රටේ වෙච්ච ඉතිහාසේ ලියපු ලේකම් පොත් අරගෙන වරෙන් කියෙලා ළඟ හිටපු සේවකයෙක්ට කිව්වා. ඉතිං ඒ රජවාසලේ හිටපු සේවකෝ ගිහිල්ල මීට අලින් ඉතිහාසේ අවුරුදු ගරන්නක ඉතිහාසය ලියපු පොත් ගෙනාව රජතුමාගාවට රජතුමාකිව්වා අද රෑ මට නින් දෙයන්නේ. මං මේ කලින් වෙච්ච සිදුවම් කියවනවා කියලා එයා ලේකම් පොත දිගෑරගෙන කියවන්න පටන් ගත්තා. ඔන්න හොම කියවනකොට මොහක්ද සිද්ධ වුණේ. එවිට අහස්වේ රෝෂ් රජු මරන්නට සෙව්වා වූ වාසල් රැකවලුන්ගින් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන භික්තාන්ද තෙරෙෂ්ද ගැන මොර දෙකේ දැන්වූ වගේ ලියා තිබෙනවා සම්භවිය. ඔන්න ොහොම මේ ලේකම්පුොත් කියවගෙන කියවගෙන යන්න කොට රජතුමාට එක සිදුවීමක් හුවනෝ ලේකම් පොතේ ියල තිබලා මොකක් දෙක තියෙන්නේ මීට වසර ගණනාවකට පෙර සිදුණු එක සිදුවීමක් දැන් මොර දෙකාකළ කෙනෙක් පිළිබඳව මං කලින්කිව ඔබට ස්තර් පොතේ ඔහු ගැන අධනය කරන්න පුළුවන් ඔහු එවකට යුදෙවරුන්ට නායකත්වයක් ලබා දෙමින් හිටපු පුද්ගලේ ඔහු රජවාසල අවට ගැවසනා ඔහු මේ මේ පර්සියානු රාජ්‍යයේ නායකත්වයන් සමඟ සබඳතාවක් හොට තිබුණා නමුත් ඔහු යුදව් නායකෙක් විහට යුදෙව් සෙන නෝජනය හිට කරමින් හිට පුකිනක්තමයි මොර දෙකයි කියළ කියන්නේ තැම් මේ මොර දෙකායි තමයි නිරහාරය පටන් ගත්තේ මොර දෙකායි සමඟ අනෙකුත් යුදවුරුත් නිරහාරයට එකතුලා හිටියා. මේ රජතුමාට මේ රෑ. නින්ද යනෙ නතුව මේ ලේකම් පොත කියවදි හම්බෙනෝ. වසර ගණනාවකට පෙර මෙන්න මේ මොර දෙකායි කියල මනුස්සයෙක් රජතුමාට එක උපකාරයක් කල තියනෙන. ඒ උපකාරය කුමක්ද. රජවාසලේ රැකවල්ලු දෙන්නෙක් හිටියා භික්තාන් සහ තෙරෙශ් කියලා මෙන්න මේ දෙන්න වසර ගණනාවකට කලින්. ආස්වේරෝෂ් රජතුමාව මරන්න කුමන්ත්‍රණයක් කලා මෙන්න මේ කුමන්ත්‍රණය පිළිබඳව මොර දෙකායි කියල් කියන මනුෂ්‍යයා රජතුමාට දැනුන්දීලා. නිසා රජතුමාගේ ජීවිතේ බේරගන්න දැන් අවුරුදු ගානකට කලින් වෙච්ච සිදුවීමක් හැබැ එක ලේකම්පොතේ ියල තිබුණනා ඔන්නඔ සිදුවීම රජතුමාට කියවන්න ලැබුණා රජතුමා කල්පනා කළා මේ බල නතන ලියල තියෙන දේ මෙසේ භික්තාන්ද තෙරෙෂ්ද ගැන මොර දෙකායි දැන්වූ වගේ ලියා තිබෙනවා සම්බවිය මේ ගැන මොර දෙකායිට මොන ගරු සම්මානයක් කන ලදේ යයිරජු ඇ රජතුමා වට හිටපු සේවකයන්ගේ නොයි නිදාගෙන හිටිපු කට්ටියවත් ඇහැරවල ඇහුවා දැ රජාට නිදා නින් දෙයන්න නැති නිසා දැන් මේ මට උදව්වක් කල තියෙන මොර් දෙකයි. ැ මෙයාට මොනොහරි ඒ දවස්සල අපි උපකාරයක් කලාද. එයාට මොනොහරි ගරු සම්මානයක් කරන ලද්දේ ැයි රජු ඇසුවේය. ඉතින් සේවකෝ ටික කිව්වා නෑ එහෙම එකක් කරේ නෑ ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුටට සේවය කරන මෙහකරුවකිවෝය. ඒ ඒදවස්සල ඒ මොර දෙකයි කෙෙනව ඔබතුමාට උපකාරයක් කලලා ඔබතුමාගේ ජීවිතය බේරුවවා තමයි වනාට එයාට කිසි උපකාරයක් අපි නං කලේ නැහැ අපි කිසිම යාට ගරු සම්මානයක් දුන්න යකඒ කරපු වැඩට කෙලකිව්වා. ඊට පසමකක්දුනේ රජුද මිදුලේ ඉන්න ඉන්නේ කවුදයි ඇසය. හාමාන් වනාහි තමා වින් මොර දෙකායිට සෑදු එල්ලුම් ගහේ. එල්ලා දමන්නට කතා කරන්න පිණිස රජගෙදර පිටස මිදුලට ඇවිත් සිටියේය. අරද ඒක්තවට මොකක්ද වෙලා තිබුණේ හාමාන් කියන පුද්ගලය තමයි මේ විදිහට රජතුමාට විරුද්ධව රජතුමා වෙතට ගිහිල් ඊස්ට්‍රයිල් ජාතිරි විරුදධව බොරු සාක්ෂිදීලා හාමාන් වෙනම එල්ලුම් ගහක් හදල තිබුණ මොරු දෙකයි විනාශ කරන පිණිස මෙන්න මේකටය තමයි ඔබතුමාට විරුද්ධව කැරලි ගහලතිය ඒකනිසා මේ ජාතිය මරන්න අවශ්‍යයි කියලා ඒ ජාතිය ප්‍රධාන නායකයම මරන්න වෙන එල්ලුම් ගහකෝත් හදල හාමාන්වේ කුමන්දන යඔක්කොම කරලා තිබුණා. ඉතින් රහහාමාන් උදේ පාන්දරම රජතුමාවා හම්බෙන්න්නත් ඇල්ල හිටිය ඉතින් හාමාන් මදුලේ සිටනවා අයයි රජුගේ මෙහිකරුව හුට කිවෝය ඔහු ඇතුළලට ඒවයි රජකීවේ හාමාන් ඇතුළුුණොවිට රජුව හුට කතාකොට රජුවිසින් ගෞරව කරන්ට කැමති මනුෂ්‍යට කරන්නට ඕනෑ මොකදැ ඇසුවේ. හාමාන්ද මටමිස රජු ගෞරෝ කරන්ට කැමති කාට දැයි හමාගේ සිතින් සිතාගෙන රජුට කතාකොට රජුරුවන් ගෞරව කරන්ට කැමති මනුෂ්‍යට මෙසේ කළ යුතුය රජජුරුවන් පලඳන රාජවස්ත්‍රයක් ද ජරුවන් නැගියන්නවූ රජ ඔටුන්නක්ද හිසේ දරන්නව අශ්‍රයාද ගෙනවූත් වස්්‍රේද අශ්්‍රයාද රජුගේ ඉතා උතුම් අධිපතියන්ගේ එක්කෙනෙකු අතට බාර දෙන්නටත් රජජුරුවන් ගෞරව කරන්ට කැමති මනුෂ්‍යාට එය පළඳවා ඔහු අශ්්‍රයාපිට නංවා නුවර වීදී දිගේ ගෙනයමින්. රජුරුවන් ගෞරව කරන්ට කැමති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයි ඔහුට පෙරටුවෙන් ගෝෂා කර කියන්නටත් යෙදේ වයිකීවේ. එවිට රජ හාමාන්ට කතාකොට ඉක්මන් කර, නුඹකී වස්ත්‍රේද, අශ්මයග රගෙන. රජවාසල හිඳින යුදෙව්වා වූ මොරු දෙකායට එසේ කරපන්න. නුඹකී සියල්ලෙන් කිසිවක් අඩු නොවේවයි කීවේය. හාමාන්‍ය හිතුවා, ජතුමා මේ ගෞරව කරන්න හොයන්නේ තමන්ට කියල යි තන්තමයි මෙච්චර කාලයක් රජතුමාට ලං වෙලා හිටියේ හාමාන් හිතුව දැන් හරි වැඩේ හරි මං ගැන රජතුමා පැහැදිල පැහදිලලායින්න ඔන්න දැ මට ෞරෝ කරන්න යන්නේ කියලා. රජතුමා හදද රජතුමා විසින් ගෞරෝ කරන්න කැමතිනට නොව කරන්නන එකක ැෙවම හාමාන් කියනවා මෙන්න මේ මේ දේවල් කරන්න අවශ්‍යයි. ඒවගේ රජතුමා ඉදිරි කිය ඔහු කැමතිදේ කරන්න ඉඩ දෙන්න අශයි ඉතිං හාමාන්කින් ඇමතිවරය යා තම ඇමතිවරය යාට කිෙව්වා එහෙනම් අන්න යුදෙවරයකින්න්නවා මොර දෙකායි කියලා එයාමට උපකාරයක් කල තියනවා දැන් නුඹ කියපු සියල්ල ඔහුට කරන්න. ඒගේම මේ පරිච්චේද ඉදිරිට ගෙන අදඔපට තේ බලාගන්න පුළුවන්. මොර දෙකාහිව කැඳවල රජතුමා මොකද කරන්නේ ඔහුට අවසර දෙනෝ දැන් නුඹ කැමති දෙයක් මගින් ඉල්ලන්න. අරද අන්න ඒවෙලාවේ මේ යුදෙවනායකයා රජතුමාගේ ඉදිරිිය කියනවා මේ වෙච්ච කුමන්ත්‍රණයේ සුළමු ොක්කොම. මෙන්න මේකයිඋනේ මුළු යුදෙවරු ඔබහන්සට විරුද්ධව කිසි තැනක කැරලිගහල නෑ. නමුත් මේ හාමාන් අපිව විනාශ කරන්න සහ. ඔබේ බලය ලබාගන්න අරමුුණෙන් අපිට විරුද්ධ මේ කුමන්ත්‍රණය කරලා තිබෙනවා අපි කිසිම වරදක් කළ නැහැ. අපි ඔබහන්සට පක්ෂපාතිීව මෙච්චර කාලයක් සේවය කලා ඔබ හන්සිට විරුද්ධව කැරලි ගහන්න ගිය නෑ. අපිට මේ වෙන්න යන් අසාධාරණයෙන් අපි වෙන් කරන්න කියලා, මොර දෙකායකෙන්ෙන යුදෙවුනාය කැට රජතුමාට කතා කරන්න අවස්ථාවක් සැලසුනා. මේ සියල්ල සිද වනේ කොයිවෙලාවෙද. රජතුමාට නින්ද නොගේ කොයි වෙලාවෙද. රජතුමාට නින් දෙ අන්නතුව. අතීතේ වෙච්ච ලේකම්පොත් නැවත පෙරල්ල බැලුවේ කොයි වෙලාවෙද. යුදෙවවරු යාඥාවේ සහ. නිරාහාරයේ වංවීම මේ හිටපු කාලේ තුළ. ඒ දින ගණන තුළ තයි මේ සියලු සිදවීම් සිද්ධ වනේ. යුදවරුන් පිටට පැමණටගේපු මහා සමූල ගාතනයක් මේ රාත්‍රීයේ නතර වුණ. කොහොම දෙේක නැතර වුණේ. ස්ත බිසව මොර් දෙකායෙන යුදෙවනායකයා. හ යුදව අනකුත් පිරිස එකට එකතු වෙලා ඔවුන් එකාත්මයකින් අලුපිට හිඳගෙන තමන්ගේ ගෝනිරේදි ඇදගෙන නිරාහාරව දෙවන් වහසේ යාාඥා කරමින් සිටිය එසේ යාඥා කරමින් සිටිය අතරේ දෙවියන් වහන්සේගේ රජතුමාගේ සිත වෙනස් කලා. රජතුමාගේ සිත වෙනස් කලා පම ණක් නොවේ එතන වෙන්න යන සියලු ව්‍යසනය දෙවන් වහන්සේ අවසන් කරපු ආකාරය බට දකින්න පුළුවන් මේ සියල් තුළ . ත්ි ෝකඒ ක්‍රා කාරිත්වයක් තිබෙනවා යුදවරු ගහිල්ල හාමාන්ට විරුද්ධෝ කියලන් කියන්න කියනෑ. යුදවරු ගිහිල්ල රජතුමාට ඉස්සල්ලම ගිීල්ල රජතුමාගේ උදව් ඉල්ලන්න ග නෑ. ඇද රජතුමාට ගිහිල්ල කතා කලා අන අපිට පිහිට වෙන්න උදව් කරන්න අපි සාධාරණයි අපි එහෙම කරලා නෑකලා තමන්ගේ ධර්මිෂ්ටකම ිල රජතුමාට ඔප්පු කරන කියනෑ ඔවුන් දෙවියන් හම් සිදරියේ තමන්ගේ පාපේ ගැන පසු ඇවිලිවෙලා නිරහාහරයට ඇතුල්ලුණා. නිරහාරියට ඇතුලීමත් සමඟ. රජතුමා කරදේ මොනාද කියලා දෙවියන් වහන්සේ සැලසුම් කළා. හරිද. ඔබට තේරෙන් අවශ්‍යයි. ආත්මික ලෝකයේ සිදුවෙන ක්‍රියාවලයක් තුළින් මේ යුදෙව්වරු පටන්ගත්න නිරහාරයට දෙවියන් වහන්සේ ප්‍රතිඵල ලබා දුන්නා. දැ වර්තමානත් බොහෝ දෙනෙක් තමන්ට සිදුවෙන අසාධාරණවලදී. තමන්ගේ සාධාරණයඇත්තුවය ඔප්පු කරන්න යනවා. අපි හොඳයි. අප අපි වරදක් කල නෑ අපි දෙවන් වහන්සේදිරිය හරියට හහිටිය කෙලා මිනිසන්ට ඔප්පු කරන්න යන. තැව මේ ුදවරුන් දා තිබිච්ච ඉතා හොඳ දෙයක් තමයි. තමන්ගේ හොඳකම රජතුමාට ඔප්පු කරන්න ගේ නෑ ඔවුන්මොකක්ද කළේ දෙවියන් වහන්සේඉදිරියේ නිරහාර යායක්ඥාවට ඇතුලුනාා ඒ යාත්ඥාවට දෙවියන් වහන්ස විසින් ප්‍රතිඵල ලබා දුන්නා. අපිට අවශ්‍යද ලබාගන්න අපි මනුෂ්‍යයන්ගේ පිටු පස ගමන් කරන්න අවශ්‍ය නෑ. අපේ ජීවිතයේ සැලසුම් වෙනුවෙන්. අපේ ධර්මිෂ්ටකම ඔප්පු කරන්න මිනිස්සුන්ගේ පස්සෙහිලා මනිසුන්ගේ උදවගන්න අ වශ්‍යනෑ උන්වහන්සේ කියා තිබෙන විදිහට මේ දින හතලිහ උන්වහන්සගේ ඇසුරේ ගත කරන්නට අවශ්‍යයි. නිරහාරෙන් සහ යාඥාවෙන්, මේ දින ගණන ගතකරද්ද. ආත්මික ලෝකයේ සිදුවන යුද්ධය පිළිබඳව. එපිරිස පොතේ හයවිනි පරිච්චේදේ විස්තර වෙනවා. හරද ඉතිං ස්වාමීන් වහන්සේ තුළද උන්වහන්සගේ ශක්තියේ බලවත්කමහිද බලවත්වය අල්ලා. යක්ෂයාගේ උපයවල විරුද්ධෝ සිටින ටුම්ඹලාට පුළුවන් වඕන පිණිස. දෙවියන් වහන්සගේ සියලු යුදායුද පැළඳ ගැනිල්ලා. මක්නිසාද අපේ පොරබැඳීම වනහි මාංශයට හා රුදදිරයට විරුද්ධවෝ නොව අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්දකාරේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගී ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන් වලටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී. විරුද්ධෝ සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරෙන ස්තීරෝ සිටිින්ටත් පුළුවන්වන පිණිස. දෙවියන් වහන්සගේ සියලු යුද්ධායුද අරගනිල්ලා. මොකදද කියන්නේ. දැන් නුඹට ආත්මික සටනක් තියෙන්නේ මේ කාලබීල ගිහිල්ල ඇගේ හැියෙන් කරන්න පුළලටනක් නොවයි. මේ අපි නිරහාරෙන් සහ යාඥාවෙන් කළ යුතු ආත්මික සටනක් මනිස්සුත් එෙක්ක තියෙන සටනක්න. ඒනම් අපි. හොඳට කාලබීලා ශරීර ශක්ති වර්ධය කරනෙන ගිහිල මනිසුත් එක සටන් කරන්න පුළුවන් ප්‍රඥාව ලබාගෙන මිනිසුත් කතා කරන උපක්්‍රම හොයාගෙන ඔවුන්ට විරුද්දුව වැඩකරන ක්‍රම හොයාගෙන හෙමනම් අපිට මේ ලෝක ක්‍රමෝලින් හිල්ල කරන්න පුළුවන් මේ ලෝකයේ තිබෙන මනුෂ්‍යයන්ට විුද්ධටනක්ා නමුත් පිට තිබෙන්නේ ආත්මික ලෝකයේ නොපෙනෙන තලයක තිබෙන සටනක්. ඒකනිසා මේ ලෝක ක්‍රමවලින් මේ සටන කරන්න බෑ. මේ සටන කරන්න අනිවාරෙන් නිරාහාරය සහ යාඥාව එවෙලෙසම උන්හන්සේ වෙනුවෙන් වෙන්වීීමමත්‍යවශ්‍යයි. වෙන්වීමත්‍ය අවශ්‍යයි. හරිද මේ යුදවරු වෙන්ගුුණා. එදා ධානියල් වෙන්ගනා. සැපජීවිතයෙන් වෙන්ගනාා. තමන්ගේ සුවපහසු සුපුරුදු ජීවිත අත හරල වෙෙන්ගුණනා ැන් මේ ඉතුර වෙලා තියන දින ගණ හරි. ඔබ හරියටවෙෙන්ෙන්න්න අශයි. තැම ච්චර කල් වෙන් වෙච්ච නැති අයි වෙන්වෙන් අශයයි මේ දිී ගන. ඔබ වෙනෙන්. ොහෝ පරිසක් කැවීමෙන් ජාඥා කරපු නිසා අද විසිපස්වෙන් ඉදිනසරත් ඔබට මේ සම එකතුව නවස්ථාව ලැිල තියෙනවා ඒ ඔබේ යහපතක් නිසා නෙමයි ඔබ බොහෝ දෙනෙක් මේක හරියට කරන්න නැතුව අතරමඟ නතර කරපුවාඉන්නවා හරද ඒක වෙන්වෙන්න කිවම වෙෙන්වෙන් නැතුව TVවK කතා බල බල ෆිල්ම් බලබල ය එක වීඩියෝ බලබල වෙනවෙන දේශනා හා වෙන වෙන දේවල් බලබල වෙන වෙන ඉගැන්වීම් පසුපස යමින් නිකං ආවට ගියට මෙතන සබඳල හිටපු පිරිසකුත් තින්නවා ඒක හරිියන්න. ගේ වෙහෙස අමාරුකම නිසා ්‍යඥාකාලයන්න්නව හරිට ඇතුල වෙච්ච නැති පිරිසකුත්තින්නවා.කඩින්කඩ තමන්ට පහසුවෙලා විතරක් ඇවිල් යයාඥා කර පු පිරිිසකුත්තින්න. තැන් ඒ එක හරියන්න. ඔබ මෙතන ඉන්නේ දෙවියන් වහන්සගේ සේවකන් අකන්්ඩව මේ වෙනුවෙන් කැපවෙලා නිරහාර යයාඥා වේදී සිටියා. එය එකම මේ විධ රටවල්ල සිටින දෙවියන් වහන්සේ කැදවපු විවිධ සේවක සේවිකාවන්. දෙවියන් වහන්ස උදසා කැපවෙමින් ඒ දින ගණන අද වෙනක සම්පූර්ණ කරල තිබෙන. ඔවුන් තමන්ගේ නිදිමත ගැන බල නැතුව ඔුන් තමන්ගේ කුසගින්න ගැන ලන්නනතුව. ඔවුන් මගේ අමාරුකම සුව පහසු ජීතය ගැන ල නැතුව. අ කණ්ඩ යාඥාවේ නොනැවති ෙද සිටන නිසා අද දවස දක්වාම මේ යාඥා කාලය ගෙන යන්නට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසාම ආත්මික තලේ මේ වන විට විශාල ජයග්‍රහණ රැසක් දෙවියන් වහන්සේ වෙනුවෙන් වංවෙච්ච මේ සෙනග අත්කර ගනිමින් සිටනෝ දැන් ඒ සියලු ප්‍රතිඵල උන්වහන් සෝබට බා දෙමින් සිටිනවා ඒවය ප්‍රතිඵල ඔබගේ ඇස්වලින් දකින්න පුළුව තවට්ටි කාලායක්ක යද්දී ඒ නිසා ස් ප්‍රතිඵාල සම්පූර්ණ වන පිණිස. ආත්මික ලෝකයේ සටන සම්පූර්ණෝ ජයගන්න පිණිස දැන් අනිත් ඇත් මේකට ඇතුළ වෙන්න අවශ්‍යයි. ටිකෙන්ටි, පොඩිපොඩි දේවල්ලී ලෝකටක හිල්ලා ආයි ලෝක දවල් එක් ටිකටික මිස්ත්‍ර වෙන්නේ අන්න්‍යපා. වංවීම හරියට මේ ඉතුරු දින පහළව තුළ සිදු කරන්න. එසේ කරමින් මේ ආත්මික ලෝකයේ ඇතිබෙන සටන ජය ගැනීමට අපි සමග එකතු වෙන්න. අපි මේ සටනක් කර කරන්නේ. හරද මේි. සටනා කණ්ඩුව කර කරන්න මේ වචනයෙන් කරන්නේ ඒ සතුරාගේ සියලු කඩු පහරවල් වලක්කමින් සතුරාගේ සියලු වැදදි ඉගැන්වීමම් වලට ප්‍රතිපාහර එල්ල කරන කතා මේ දිනපතා වචනය තුළින් කරන්නේ. මේ ආත්මයන් වහන්සිගේ කඩු හසුරුවමින් මේ සටනක් දිගට කරගෙන යන්නේ මේ සටන ඔබ සියලු දෙනා එකට එකතු වෙලා හරියට කරන්න අවශරයි. එබැවින් නුබලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන එපිස හයේ දාහතර. ධර්මි්ටම නැති ලයවැස්සම පැලගෙන. නුඹලගේ ඉංග පටි සැබෑකම නැමති පටයෙන් බැදගන්නවශයි. සැබෑකම තුළ ඇතුළල්වන්න අවශයි. නොඹල මෙච්චර කල් විධ බොරු දේවල් කරනම්. අනිත්මිනිසුන්ට පේන විධ චරිත රඟපාල පෙන්න්නවානම්. එහම බෑ දැන් අවංක චරිතය නුබල තුළින් ප්‍රකාශවෙන් අවශ්‍යයි. ඔබ සියලු දෙනාම අවංකත්තුයට නුඹලාගේ සැබෑකම කියන එක ඉදිරිියයට එන්න අවශ්‍යයි. ඇත්ත ඇත්ත ඇති සැටියෙන් කතා කරන. ඇත්ත තුළ ැදී සිටින, බොරු ව්‍යාජයක් මවපාන නැතුව ඇත්ත ප්‍රකාශ කරන පිරිසක් වෙන්න අවශ්‍යයි, ධර්මිෂ්ට කම නැති ලයවැස්ම පැළඳගෙන ධර්මිෂ්ට කමත් කර ගන්න වශщаයි. උහස කියපු සියලු ව්‍යවස්ථාවන් රැකගෙන උන්වහන්සේ කියල තියෙන විදිට ධර්මිෂ්ටකම ආරක්ෂා කරග නිදිරයට යන්න අවශ්‍යයි. සමාධානයේ සුභාරංචය නැමති සූදානම නැමති වහන් පයලා සිටින්නර අවශයි. ඒක අන නුඹලාව දැක්කම දෙවන් වහන්සේ සුභාරචය අනිත් මිනිසු දකින්නවශය. දැන් අපි ිහිල්ල නිකං දෙවියන් වහන්සේ පිගන්න කියෙකිවට වැඩක් නෑ නොඹලාඒ එකක සදානංගල ඉන්න අවශයි. නුඹලා ඒ වහන් පයලාගෙන ඉන්න අවශයි. නුඹලා තුලින් සුබාරචය යන්න අවශයි. ගමන් කරන්නවශයි. සුභාරචේ නුඹලා තුලින්. කාශවෙ අ්‍යයි එහෙම නැතු අපිට හිතන වෙලාවට ගිල්ලා දෙවියන් වහන්සේ පිගන්න කියලා මෙන්න මෙහ සුවමෙහයක් තියන එන්න ෙඩ ලඩ වෙච්ච කටය එන්න සුවමහයක් තියන න්න මේ හවල් පස්සට සුවමහයක් කන එතන්ට යන්න කියලා කියන එක සුභාරංචයනම එවැනි අනුවන සුබාරචයක්ක් නහය බොෝ දෙනෙක් මේ කාල කියමින් ඉන්නන්නේ හද මොකක්ද සුභාරංචිය ඔබගේ ජීවිතය පහනක් ආලෝකයක්වෙන්න අවශ්‍යය අනිත්තායට ක්‍රිස්තුස් වහන්සේ ස්වරූපය. බතුලින් ප්‍රකාශවෙන් අවශ්‍යයි. උන්වහන්සගේ රාජ්‍ය වෙනෙන් ඔබ කැපවී සිටින බව. ඔබ ලෝකයේ ආසාවල්ලලින්වෙෙන් වෙලා දෙවියන් වහන්සගේ රාජ්‍යයට සූදානම් බව. ඔබ තුළින් අනිත් අයට පේෙන් අවශයි. ඒ සදානම ඔබ තුළ තියෙන් අවශයි නිරන්තරයෙන්. ඔබ සුභාරංචේ කියන්නයන වෙලා විතරක් නිකන් සූදානංගල සුදු ඇඳුමක් අඇතන්ගේට වැඩක් නෑ. ඔබ නිරන්තර ජීවිතයේ ඒ වහන් පයලාගනින් අවශයි සූදාහනම නිතරම තියෙන් අවශයි. කොයි වෙලාවෙ කෙනෙක් ඔබ දැක්ත් බ දෙවියන් වහන්සගේ පුත්‍රේක් බව ඔවුන්. ලිගන්න අට දකින්න තිබෙන් අවශ්‍යයි දඒ යටහත්වෙනනා අයදවියන්හන්සේ විසින් කැදවල තිබෙන තුලායි බ ගහිල්ල නිකං කිය පිළිගන්න කියලා බලකරකර ඉන්න දෙයක් නෑ ඔබේ හැසිරීම ක්‍රියාව දැක්කම ඒ සූදානම දැක්කම ඔබ සුභාරංචේ නැති වහන් පයලාගෙන සිට නෝව දැක්කම අනිත් අය කොහොමත් ඔබ පසු පස එන්නට ඔබගෙන් ඒ වචන අසන්නට ඔබගේ යන මාග ගැන සොයා බලන්නට ඔවුන් කටයුතු කරනවා නමුත් වර්තමානයේ මිනිස්සු ගෙන යන්න සභාවන්න්න වල බොහෝ ඇදවහිිවතුන් ගෙන් යන සුභාරංචය වහන් පයලා ගැනීමක් නොවේ ඔවුන් කියන මෙන්න මෙහේ හරි ඔයාට ලෙඩක්තිීරවනං අනාවැකයක් අහගන්න ඕන්නම් වාගේ අනාගතය ගන දැනගන්නන්නන් වගේ මේ ප්‍රශ්න විසුම් ගන්න ඕන්නම් මෙ මෙතන මේ පාස්්ට සුවමහයක් කරනවා ඒකනිසාෑ තෙන්ට යන්න ද යාලා හිතගින්නේ දැක සුභාරංචයක් කියලා ඒක සුභාරංචියයක් නෙමයි එහම සස්බාරංචයක් හද දේසු වහන්සකික වේ ජේසු වහන්සික අප ප ස්සලම ධර්මිෂ්ට වෙලා ඒ ආලෝක අනිත්තයට දකින්න සලස්වන්න ඒක තමයි සුභාරංචිය අන්නේ ජාතිකයන්ට එල් එවිට තමයි ඔබ කියනයක් ඔවුන් ඉදිරියේත් තහවුරුවෙන්නේ දෙවියන් වහන්සේ රාජ්‍ය ගැන කියදදි ඔුන්ගේ පාපයන් ගැන හැරන කියදදි ඔබ ඒ පාපයනොලින් හැරිලා ලෝක සා නෝලිින් හැල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ධර්මෂ්ටකම ඔබ පැළඳගෙන සිටින අවශ්‍යයි. ඒ සුද සූදානම මේ දිනව ලබට තිබෙන් අව්‍යයි. ඒ සියල්ල හැර ඇදහිල්ල නැමති පිහරගනිල්ලා ඔබ තුළ දැන් ඇදෙල්ල තිබෙන් අවශ්‍යයි. ඒ ඇදහිල්ල නැතිව වනොත්. දෙවියන් වහන්සේ අපික් සිටිනව න්හසේ වෙතර නිසකම ඇතු ළඟාාවන්නටි උන්හස දැ අසරීලා තිබවා. උන්වහන්ස මේ නිරහා ර්‍යඥා කාලය තුළ උන්වහන්සේ ආත්මික ලෝකයේ සටන්වලින් අපිට ජයදමින් සිටිනවා උන්වහන්සේ අප වෙනුවෙන් පෙනී සිටිමින්. අපගේ සියලු අවශ්‍යතාගෙන දෙවන් වහන්සේ බලාගන්න කියෙන් ඇදහිල් ඔබට නැත්තං සපුර සතුලා විසින් නිවිවිධ සිතුවිලි ඔබට එවලා ඔබේ ගමන අඩ අල කරලදානෝ. ඉතිං එම සතුරා එවන ප්‍රහාරවලින් රැකින්න නම් ඔබ ඇදහිල්ල නැමති පලිහ අනිවාරෙන් ඔබ සමඟ තිබෙන්න අවශ්‍යයි. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවානට නුබලාට ැ පුළුවන් වන්නේය. ගැලවී නැමති ආරක්ෂිත තොප්ියද දෙවියන් වහන්සගේ වචනේ නැමති ආත්මයන් වහන්සගේ කඩුවද අරගනිල්ලා. ති මක්ද කියන්නේ ගැවීම. නුඹලට ලැිලතියෙන ගැලවීම. නුඹලාගේ ආරක්ෂාව පිණිස තිබෙන බව හොඳින් විශ්වාස කරන්න. මොන්න දුස්කරකාථාවේක ගියත් නුඹලා දැන් ගැවීම ලබලෙඉන්නේ. අන්න ඒ ආරක්ෂක තොප්පිය පැළඳගන්න. ඒ රැකවරණය නොබලට තිබෙන බව නොබලග සිත දරගන්න. ඒවගේම ආත්මයන් වහන්සේ කඩුව දරගනිල්ලා. අන්න ඒ ආත්මයන් වහන්සේ කඩුව තමයි මේ දිනපතා උදේට ඔබට උන්වහන්සගේ වචනය තුළින් මේ ලබා දෙන්නේ. ඒ වචනය තුළ ඔබ දිනපතා පුහුණුවමින් ඉගෙන ගනිමින්. ඔබේ වචනය අනුව ඔබේ ජීවිතේ හැඩගස්වාගනට අවශ්‍යයි. න්හසේ වචන්නේ නම ත්මයන් වහන්සේ ඩුව දරගනිල්ලා සියලු ඥලින්ද එල්ලම්වලින්ද සියලු කාලවලදී ආත්මයානන් කරනකොටගෙන යාඥා කර පල්ලා. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන යාඥාවේයේදී සිටින කියලා මෙහි විස්තර වෙනවා. මේ යාඥා කාලය අන්න එලෙස්ස දෙවියන් මහන්සේ වෙනුවෙන් කැපවෙන පිණිස අපි යොදාගෙන තිබෙනවා. එදා එස්ත බිසව හිටපු පසියානු රාජ්‍යයේදී යුදෙවරුන්ට නිරාහරය තුළ ලැබුණු ජය. ඊට පෙර යුදෙව් රාජ්‍ය ඊස්ට්‍රයිල් ජාතිය තිබේදී ඔවුන් පව් කල්ලා පසු ඇවිලි වෙලා නැවත නිරාහාරෝ යඥා කරද්දී. එම වහල්කම් මුදවල නැවත ඒ රාජ්‍ය ස්ථාපිත කලා වගේ. ඒවගේම ධානීල් එදා දින විසිගණනක් නිරාහාර ්‍යඥාවෙන් ලෝකයෙන් වෙෙන් වෙලා ඉද්දී. ඒ වෙලාවේ. දෙවියන් වහන්සගේ දූතියා පැමිණ, ධානියල්ට උපකාර කලා වගේ ධානියල්ට සිදුවනට යනදේ අනාාවරණය කලාා වගේ. එ පිස පොතේක ආතිබෙන විදිර ආත්මික සටන ජයගන්නට අපිට මේ නිරාහාරය සහ යාඥාාවත්‍යවශ්‍යයි. මේ ප්‍රැදිල හිටපු දින ගණන තුළ. ඔබ නොදැනුවත්වම දෙවියන් වහන්සේ ආත්මික තලේ විශාල ක්‍රියාවන් රැසක් දැනටමත් සිදුකරමින් සිටිනවා. එනිසා. ඒ පිළිබඳව මන අවබෝධෙන් යුක්තව මේ නිරාහාරය තුළ සිදුවෙන ආත්මික ක්‍රියාවලිය තේරුම් ගණට ඔබ ඔබගේ ආත්ම යොමු කර ගණට අවශරයි. ඔබ නිරාහාරවඉන්න හැම ස්ථානයකම ඔබට විරුද්ධව ඔබේ ජීත ගොඩ නැගිල තිබෙන සියලු අඳකාරවුරු බිඳ හෙළමින් සිටනවා ප්‍රධානෝම ඔබේ පවුල්ලට ඔබේ ජීවිතයටඒවගේ ඔබේ සභාවන්වල ඔබේ ලාත්වල දෙවියන් වහන්සේගේ සැලස්ම උන්වහන්සේ මේ නිරහාර කාල තුළ විෂ්ට කමින් ඉන්නවා. ඔබ අවංකව ඔබේ පවුලේ අය එකතු වෙලා මේ නිරාහාරය හරියට කලා නං ඔබි පවල විරුද් විලින් ොඩනැගල තිබන සියලු අන්ඳකාර බලකොට මේ දින විසිගාන තුළ දෙවියන් වහන්සේ කඩ අවසන් කියල දෙවන් වහන්සේ කියන. දැන් ඔබ ඊළඟ සැලසුම් වෙනුවෙන් කැපවෙලා සම්පූර්ණ නිරහාරයට ඇතුළ වන්නට අවශ්‍යයි. ඔබ මේක අවංකව කලාද නැද්ද කියෙනෙක් ඔබ තමයි දන්නේ. හරද අවංකව කලා නං ත්ික ෝකෙ බාධක කඩඩ ඇති. අඒ ගැන කතා කරන්න දෙයක් නෑ. එකතම අප ඇදහිල්ල උන්වහන්සේ කරලා තියන්නේ කියනේ බයන බයන යවෙන්න එක විශ්වාස කර අ වාරෙන් දෙවියන් වහස කරල තින්නේ දෙවියන් වහන්සේ වැඩේ කරලිවරයි. ඒක තවදුරටත් සම්පූර්ණවන පිණිස. මේ මුලු ලෝකයේ පුරාවන් වහන්සේ දියත් කරන්න ය අවසාන සැලස්ම සම්පූර්ණවන පිණිස. අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවෙලා මේ ඉතුරු වෙලා තිබෙන දින පහලව හරියට ගත කරන්නට අවශ්‍යයි. වෙන්වීම හරියට කරන්නට අවශ්‍යයි. එලෙස අපි ඉදිරියට ගමන් කරමින්. මේ නිරහාර දින්න හතලිහේ. ආත්මික ලකයේ සිදුවෙනට යන මේ උන්වහන්සගේ ක්‍රියාවට අපි හවුල්වෙන් අවශ්‍යයි. දැන් ඒ වෙනුවෙන් හවුල් වෙමින් හිටින දෙවියන් වහන්සිේ සේවකයන්න එක්ක ඔබ සියලු දෙනා එකට අත්වල් බැඳගෙන එකට එකතුෙන් අවශ්‍යයි මෙච්චර දවසක් එක සුළුවෙන් සල කලා වැඩිය ගමන් ගණන් ගන්නතුව තමන්ට පහසු වෙලාවා ෝල විතරක් ඒ දට සම්බන්ධවෙච්ච අය දැන් අකණ්ඩව මේ කරන හැම මෙහෙයක් එක්ක එකතු වෙලා ඔබ පෞද්ගලිකව ඒ වෙනුවෙන් කැබවීම සම්බන්ධතාවට ඇතුල්ලටවශ්‍යයි. ඒදේ ශුද්ධාත්මන් වහසේ වෙලාවේ. ඔබට කියන්නට කියලා කියනවා. අපි ඒ නිසා උන්වහන්සගේ අතට භාරවමු උන්වහන්සේ මේ දින විසි පහක් පුරා අපිට පැමිණන්නට උන්හන්සේ කරුණාව දැක්වූ බැවින් අපි ස්තුතිවන්තවමු මෙතැරින් ඉදිරියට මේ ඉතුරු දිනගණන ගමන් කරට අව්‍ය ශක්තිය අපි දෙවන් වහන්සේගේෙන් ඉල්ලගමු. ස්වාමීන් වහසේ ඔබවහන්සට සූතිවේ ස්වාමි නිහල ලුයා. බහන්සේ මේ දක්වාපපු රැගෙන ආබැවින් ඔබහන්සට ප්‍රංසා කරන ස්වාමීන් වහන්සේ. අපිට නොතේරුණ නමුත් ආත්මික ලෝකයේ බොහෝ බාධක තර ඔබ මේ දිල විසි පහතුළ බිඳහල්ල තිවරනිසාාවට සති කරනවා. මේ දින විසි පහතුළ අවංකව වෙ වුණේ කවද ඔවුන්ට දෙවියන් වහසේ ආත්මික තලවල ජය දෙමින් දෙවියන් වහන්සේගේ සැලස් ඔුන්තුලින් දිියත් කරමින් සිටන බැවින්. අපි ඔබහන්සට ස්තුති කරනවා අපගේ ස්වාමීන් වහන්සේ හලලුයා හලලුයා හලුයා ඔබට ප්‍රශංසාවේවා ස්වාමින්. බහන් නමස් කාරේ වා ගේ දෙවියන් හන්ස ල කාල ත බල ලා තල හිමනිි හි ලි ලා. හල හල හ හල යා ස න්. හන්සේ ගත අපි ැපව වාදවියන් වහසේ හලු යාහලු හලු යාහලු හලු යාලිකාල්ලි හතලේ 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 අවංකව කැපවෙන අය යක්ඥාවේද සිටින්න හබලාතෙේ බලාතෙලේ අබලාතලේ අබලා හතලා හමන කල හතලේ හෙමෙ කෙළෙක්ඇතැලි හලා. ඔබොහන්ස අපට මේ දින විසි පහ රැගෙනාවනසාබට සුති කරනවා. ඉදිරි දින ගණන වංවී ඔබොහන්ස කියන විදිහත යන්නට අපට ශක්තිය දෙන්න අපේ මාංශික ශක්ති අඩයි. මුත් බොහන්සේගේ ආත්මය අපෝ රැගෙන යන්න ස්වාමීන් වහන්ස අලුූ යාහලිලූයා මේ මොහොතදිත් ඔබහන්සේ ස්වර්ගය ස්ථානවල ආත්මික ලෝකයේ සතුරාට විරුත්්ධව ඔබගේ ශුත්ත සේනාවල් ජයගඩිමින් සිත්ම නිසා මේ කැපවීම තුළ ඔබවහන්සේ සැස්ම දත්වමින් තිබෙන නිසාපිය බහන්සට ස්තුතිකරවා ස්වාීන් වහන්සේ. අද දවස උන්වහන්සට භාරකොට අ්‍යඥා කරමු. මේ දින විසි පහ සම්පූර්ණයෙන්ම අපිත් එක්ක හිටපු කෙනෙක් තමන්ගේ මයිකක ඕන් කරගන්න අද අපි මේ දින දෙවන් වහන්සර භාර කරලා යාඥා කරන පිණිස ද මෙතනින් එහාටඒ කඩකරමින් කරපු අය ඒක සම්පූර්ණ කරගන්නට දෙවන් වහසදරයේ සිතයමු කරගන්න නමුත් මේ දිනය විසි පහ අද දක්වා සම්පූර්ණ කරපු කෙනෙක් දැන් මේ වෙලාවේ මයික එක ඕවන් කරගන්න හලලුයා හොබට සූතිවේවා හොබට සූතිවේවා ස්වාමෙන්න් වහන්ස. ගමන යනට හන් සපට සවියය දෙන්න සවිය දෙන්න සවිය දෙන්න ස්වාමෙන් ව හස සවිය දෙන්න ස්වාමෙන්න් වහන්ස හබලා තෙලා හබලා තෙලා හබලා කේලා හේලා ති හබාලි හතෙලේ හෙමනිික කෙල්ලා හතලහා ඉප ල අතල හම කලා හතලේ හෙපෙලෙමෙන කෙලි ලා හතලා. හරිලි හතලේ හෙබනිිකල හලා හතල හමලා හතල හිෙමණ කලී. අද දවස භාර කරලා බ්‍රධ ඉශාර අද දවස දෙවරනන් වහන්සර කැප කරලා. හන්සි අතට භා ලා යක්ඥ කරන්න

ला sua suaां से कि पबाle के ला sua suaनां ां से तम मवाां से के द मेंरव औरवापने वहां से बैदवा ේ suaांां से वावाांmakनेसा वहां से अपने त रगा वन दि

वाम्य बहासගේ माතු कැमिरे राजिर स्वामी अपි वहां से තුुड़ सු ැबले වෙला ांස ළ दे शहता अत्पात करने बड़ वह स ता दिसार सुदधि कर स्वानी मे ब न सर देना හसिर बार करना वैर හस ඒवाගේ හස के स देने हािर बाहर करना त्र स्वानी මो वह से हासिर बार करना स्वाමने वहां से कැමැत सदु एवा जेसस वहस තු नों नामी ද හැමෝටම ජේස්ුපේටයි විසි පන්ල බවගේ මධ්‍යම රාත්‍රී යඥාව සමඟ අද අපි ශ්‍රී ලංකාවෙලාවෙන් රාත්‍රී එකකොළ හයිත් තිහට එකතුවෙමු මේ නිරහාාරය තුළ රැඳල සිටින සියලු දෙනා අද මධ්‍යම රාත්‍ර යාඥ්‍යාවට එකතුවෙන්න තමන්ගේ අමාරුකම් නිතිමත එව බලන්නතුව මේ මධ්‍යම රාත්‍ර යාඥ්‍යාවට සියලු දෙනා එකතුය.